ඔබ මෙතෙක් නොදැන සිටි එඬරුතෙල් මගින් ලබාගත හැකි විශ්මිත සෞඛ්‍ය වාසි 10ක්. එඬරුතෙල් ගැන බොහෝ දෙනෙක් අහලා තිබුණත් එකවරේ කොහොම ලැබෙන තෙල් වර්ගයක්ද කියන්න දන්නේ සුළු පිරිසක්. නමෙන් තරමක් වෙඬරු කියන වචනයට සමාන නිසා සමහරු මේ එළකිරි වලින් ලබා ගන්න තෙල් වර්ගයක් කියලා හිතාගෙන ඉන්නවා. කොහොම නමුත් එඬරු තෙල් ලබා ගන්නේ එඬරු එහෙමත් නැත්නම් රිසිනන් කොමියුනිස් කියන ශාකයේ ඇටවලින්. එඬරු තෙල් වල ප්‍රධාන වශයෙන් රිසිනෝලෙයි කියන ඒක අසන්තෘප්ත මේද අම්ල අඩංගු වී තිබෙනවා. මෘදු සුවඳක් සහ රසයක් සහිත එඬරු තෙල් ලා කහපාටක් ගන්නවා. එඬරු තෙල් වසර දහස් ගණනක් පුරාවට ලෝකෙ පුරාම දේශීය වෛද්‍ය ක්‍රම ගණනාවක භාවිත වුණු ඔසුවක්. මෙහි තියෙන සෞඛ්‍යමය ගුණය බටහිර ලෝකයේ හඳුනා ගැනීමත් එක්ක බටහිර වෛද්‍ය විද්‍යාව තුළ බෙහෙත් නිපදවන්නක් රූපලාවන්‍ය නිෂ්පාදන වලට අද එඬරු තෙල් නැතිවම බැරි දෙයක් වෙලා. විශේෂයෙන්ම ෂැම්පු වර්ග සම අලංකාර කිරීමට භාවිත කරන ආලේපන සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවල එඬරු තෙල් බහුලව භාවිත කරනවා දැක ගන්න පුළුවන්. කොහොම නමුත් ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩේකින් එඬරු තෙල් පහසු මිලකට ලබා ගන්න හැකියාව තිබෙන නිසා ඔබෙහි ගුණය ලබා ගන්න කලවම් කරලා හදපු බෙහෙත් මිල දී ගන්න අවශ්‍ය නැහැ. අපි අද කියන ක්‍රමවලට භාවිතයෙන් එඬරු තෙල් වල සෞඛ්‍ය ගුණ පහසුවෙන්ම ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. අංක 1. මලබද්ධය සුව කිරීම. ස්වභාවිකව අපේ ආහාර ජීර්ණ පද්ධතිය අවහිර වීම ඉවත් කරන්න එඬරු තෙල් වලට ඇති හැකියාව ඉතාම ප්‍රසිද්ධ එකක්. අපි ගන්නා ආහාරවල ගැටලු නිසා හෝ වෙනත් කාරණා නිසා මලපහ කිරීමේ අපහසුතාවක් ඇති වෙලා තිබෙනවා නම් එය සුව කරන්න හොඳම බෙහෙතක් විදිහට එඬරු තෙල් හඳුන්වන්න පුළුවන්. මලබද්ධයට ලබා දෙන බොහෝ බටහිර බෙහෙත් වලින් සිදුවෙන්නේ ඉටි මිශ්‍ර ද්‍රාවණයක් ශරීරගත කරලා මලපහ ලිස්සා යාම පහසු කිරීමයි. නමුත් එඬරු තෙල් වලින් ස්වභාවිකවම ඔබේ ගුදමාර්ගයේ සහ මහා බඩවැලේ පේශී උත්තේජනය කර මලපහ පිට කිරීමට සලස්වනවා. ඔබට මලබද්ධය තිබෙනවා නම් හෝ දින කීපයක් මලපහ පිට නොවී තිබෙනවා නම් එඬරු තෙල් භාවිතයෙන් එය පහසුවෙන්ම සුව කරගන්න පුළුවන්. සිරුරේ ප්‍රමාණය අනුව එඬරු තෙල් තේ හැඳි 2ක් හෝ 3ක් පානය කරන්න. පැය 2ක් යන්න කලින් ඔබට අනිවාර්යෙන්ම මලපහ පිට කරන්න හැකියාව ලැබෙනවා. අංක 2. ඔසප්වීම ඉක්මන් කිරීම සහ පහසු කර දීම. ඔසප්වීමේ වේදනාව කියන්නේ කාන්තාවන් කාටත් වසර 30ක් 35ක් තිස්සේ අනිවාර්යෙන්ම විඳින්න වෙන දෙයක්. ක්‍රමානුකූල චක්‍රයකට අනුව ඔසප්වීම සිදුවෙන බොහෝ දිනකට ඒ එතරම් අපහසු දෙයක් නොවුනත් ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය දින ගණනාවක් වෙනස් විය හැකියි. දිගු ඔසප් චක්‍රය නිමාවෙන් පසුව වඩාත් වේදනාකාරී ඔසප්වීමක් සහ වැඩි ලේ වහනයක් ඇතිවන බව බොහෝ කාන්තාවන් අත්දැකීමෙන්ම දන්නවා. මෙයට හේතු වන්නේ ඩිම්බයේ ගර්භාෂයේ බිත්තියේ වැඩි කාලයක් ඇලී තිබුණු විට ඒ විශාල කොටසක් කඩාගෙන ඉවත් වී යාමයි. කොහොම නමුත් එඬරු සතුව තිබෙන අභ්‍යන්තර පේශී උත්තේජනය කිරීමේ හැකියාව නිසා ඔසප්වීමත් ඉක්මන් කරන්නත් පහසු කරන්නත් ඒට පුළුවන්. ඔබේ ඔසප්වීමේ දිනය පහු වෙලා නම් උදෑසන හිස් බඩට එඬරු තෙල් තේ හැදි 2ක් පානය කරන්න. බොහෝ විට එදිනෙම හෝ පසුදිනම ඔසප්වීම සිදුවේවි. එවැගේම ඔසප් වේදනාවත් වෙනදාට වඩා අවම බව ඔබට දැනේවි. අංක 3. ආතරයිටිස් වේදනාව සුව කිරීම. එඬරු තෙල් දේශීය වෛද්‍ය ක්‍රම හැම එකකම වගේ යොදා ගන්නා ප්‍රධානතම ක්‍රමයක් තමයි ආතරයිටිස් ඇතුළු සන්ධි වේදනාවන්ට සහනයක් ලබා දෙන එක. එඬරු තෙල් තුල අඩංගු රිසිනෝලෙයික් අම්ලය සතුව තිබෙන ප්‍රබල වේදනානාශක ගුණයක් සහ ඉදිමුම් අවම කිරීමේ හැකියාව තමයි මේට හේතු වෙන්නේ. ආතරයිටිස් හෝ වෙනත් සන්ධි වේදනා ඇති තැන්වල මතුපිට එඬරු තෙල් ආලේප කිරීමෙන් විශාල සහනයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සන්ධි වේදනාව සහිත ප්‍රදේශයේ මුලින්ම හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසුව උණු වතුරින් පොඟවන ලද තුවායක් භාවිතයෙන් අදාළ ප්‍රදේශයේ උණුසුම් වනතුරු හොඳින් තවා ගන්න. පසුපිට ඇති තෙතමනය මාත්තු කිරීමේ නිවත්කොට උණුසුම තිබියදීම එඬරු තෙල් ඒ මත ආලේප කර හොඳින් සම්බහනය කරන්න. වේදනාව වගේම අදාළ ස්ථානවල ඇති ඉදිමුම් ගතියත් ඉක්මනින් පහ වී යාවි. අංක 4. ගල් තැලුම් සුව කිරීම. ගල් තැලුම් ඇතිවන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි පාවහන් නැතුව හෝ සැහැල්ලු පාවහන් පැළඳ ඇවිදින විට ගල් කැටයක් වැනි දෙයක් පෑගීම නිසා තැලීම් ඇතිවීම. මීට අමතරව කාලයක් තිස්සේ පාදයට නොගැලපෙන විදිහේ පාවහන් පැළඳීම නිසා ගල් තැලුම් ඇතිවෙන්න පුළුවන්. මේවා ඉක්මනින් සුව කරගත්තේ නැතිනම් ඔබේ පාදයේ සදාකාලික ආබාධයන්ට ලක්වෙන්නත් ජීවිත කාලයටම ඇවිදීමේ අපහසුතා ඇතිවෙන්නත් ඉඩ තිබෙනවා. ගල් තැලුම් සුව කරගන්න සාර්ථක ක්‍රමයක් විදිහට එඬරු තෙල් භාවිත කරන්න හැකියාව තිබෙනවා.
අදාළ තැළුමැතිව ස්ථානය පිරිසිදු කර දිනපතා එන්ඩෘතෙල් ආලේප කර සම්භාහනය කළ යුතුයි. එන්ඩෘතෙල්වල ඇති රිසිනොයිලෙක් අම්ලය පහසුවීම සමතුලට උරාගෙන තැලීම නිසා හානි වූ පේශී ලිහිල් කිරීම මගින් එය සුවවීම ඉක්මන් කරනවා. ඔබි පාදේ දැන්ටමත් ගල් තැලුම් හෝ ගැටිති තිබෙනවා නම් ඒවායේ සංකූලතා මතුවෙන්නට පෙර දැම්ම සුව කරගන්න උත්සාහ කරන්න. අංක පහ, අර්ෂස් හා ලේ වාහනය සුව කිරීම. අර්ෂස් කියන්නේ ඔබේ ගුදමාර්ගයේ හටගන්නා කුඩා ඉදිමුම් වර්ගයක්. මුල් කාලයේ මෙය ගුදමාර්ගයේ ඇතුළත කුඩාවට පිහිටා තිබී මලපහ කරන විට වේදනාවක් ඇති කරනවා. කෙසේ නමුත් ඒ ඉක්මනින් සුව කර නොගත්තොත් මලපහ කරද්දී ලේ වාහනය වෙන්නත්, පසුව ඒ ගෙඩි ගුදමාර්ගයෙන් පිටතට එල්ලෙන්නටත් පටන් ගන්නවා. දුරදිග ගියොත් දිනපතා වැඩිම වේදනාවක් විඳින්න වෙන රෝගයක් විදිහටත් අර්ෂස් හඳුන්වන්න පුළුවන්. ආරයට යන රෝගයක් වන මෙය ඔබේ පවුලේ වැඩිහිටියන්ට තිබෙනවා නම් වඩා ප්‍රවේසම් විය යුතුයි. මේ තත්ත්වය සුව කර ගැනීමට මලපහ කර හොඳින් පිරිසිදු කර ගැනීමෙන් පසුව ඉන්ද්‍රුතෙල් ස්වල්පයක් බුදමාර්ගයේ ඇතුළත ඍජුවම ආලේප කිරීම සිදු කළ යුතුයි. මේ සඳහා කොටන් ස්වැබ් එකක්, එමත් නැත්නම් කනහාරන්න භාවිත කරන කොටන් බටන් එකක් භාවිත කරන්න පුළුවන්. දිනපතා සතියක් පමණ මේ සිදු කිරීමෙන් අර්ෂස් වේදනාව වගේම ගෙඩිත් සුව කරගන්න හැකියාව ලැබෙනවා. අංක 6, වයසට යාමේ ලක්ෂණ ඇතිවීම පමා කිරීම. එන්ඩෘතෙල් වල අඩංගු ප්‍රධාන මේද අම්ලය වන රිසිනොයිලික් අම්ලය ට්‍රයිග්ලිසරයිඩ් කාණ්ඩයේ එකක්. මේ නිසා අපි සමේ ඇදෙන සුළු බව සහ පැහැපත් බව ආරක්ෂා කරගන්න වැදගත් වන ඉලාස්ටින් සහ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරන්න එයට ඉහළ හැකියාවක් තිබෙනවා. සමට පහසුවෙන් උරා ගැනීමේ හැකියාවකුත් තිබෙන නිසා සමේ ඇතුළතින්ම පෝෂණය සැපීමේ හැකියාවද එන්ඩෘතෙල් සතුයි. මේ නිසා වයසට ගිය බවක් පෙන්වන මුහුණේ රැලි සහ රේඛා ඇතිවීම පාලනය කරන්න එන්ඩෘතෙල් ඉතාම හොඳ සත්කාරයක්. මේ සඳහා මුහුණ ක්ලෙන්සර් එකක් සහ මද උණුසුම් උණු වතුර භාවිතයෙන් හොඳින් සෝදා තෙතමනේ ඉවත් කරගන්න. දැන් එන්ඩෘතෙල් ස්වල්පේ බැගින්ගෙන මුහුණට සම්පූර්ණයෙන්ම උරා ගන්නා තුරු ඇඟිලි තුඩු වලින් හොඳින් සම්භාහනය කරන්න. මේ දිනපතා කිරීමෙන් ඔබේ මුහුණේ තරුණ බව කාලයක් යනතුරු රැක ගන්න පුළුවන්. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා නින්දට යන්න පෙර මේ සිදු කරන්න. අංක 7, කුරුලෑ හා කැලැල් සුව කිරීම. එන්ඩෘතෙල් වල අඩංගු රිසිනොයිලික් අම්ලය ප්‍රබල ඉදිමින් වැළැක්වීමේ හැකියාවකින් වගේම පිරිසිදු කිරීමේ හැකියාවකිනුත් සමන්විතයි. මේ නිසා එය නිවැරදිව භාවිතයෙන් කුරුලෑ සහ කුරුලෑ නිසා ඇති වූ කැලැල් සුව කරගන්න හැකියාව තිබෙනවා. මේ සඳහා මුලින්ම මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. දැන් හුමාලය පිටවන තරම් උණුසුම් වතුර භාජනයකට දමා එයට ඉහලින් ඔබේ මුහුණ තබාගෙන මුහුණට හුමාලය අල්ලන්න. හිසට ඉහලින් තුවායක් හෝ රෙදි කඩක් දමා ගැනීමෙන් මේ වඩාත් සාර්ථකව කරගන්න පුළුවන්. මුහුණට හොඳින් දහදිය දමන තුරු මේ විදිහට හුමාලය ඇල්ලීමෙන් පසුව කපුරුදි කැබැල්ලක් ගෙන එයින් කුඩා පොට්ටනියක් සාදා ගන්න. දැන් මේ එන්ඩෘතෙල් වලින් පොඟවා තරමක් තද කරමින් කුරුලෑ හෝ කැලැල් ඇති ප්‍රදේශ රවුමට අතුල්ලන්න. සතියකට දෙවතාවක් මේ කිරීම ප්‍රමාණවත්. වැඩි කාලයක් ගත වෙන්න කලින් ඔබේ මුහුණේ කුරුලෑ සහ ලප කැලැල් සුව කරගන්න හැකියාව ලැබේවි. අංක 8, කරගැට සහ ඉන්නන් සුව කිරීම. නිතර දෑත් මැදීමට ලක්වන රැකියාවන් වල යෙදෙන තරුණියන්ගේ අත්වල කරගැට ඇතිවීම ස්වභාවිකයි. මේ සිදුවෙන්නේ අත්වල සම ඝනවීමෙන්. අත්වල සිනිඳු බව ඉවත් වී යන්නත්, ගොරෝසු පෙනුමක් ඇතිවෙන්නත් හේතුව නිසා මේ වළක්වා ගැනීම වැදගත්. මීට අමතරව විවිධ හේතු නිසා සිරුරේ සිනිඳු සමක් ඇති ස්ථානවල ඉන්නන් මතුවීමත් බොහෝ දෙනෙක් පීඩා විඳින තවත් ගැටලුවක්. සමේ ඇතිවන සමේ සංකූලතා සියල්ලටම එන්ඩෘතෙල් භාවිතයෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. අදාළ ස්ථානයේ මුලින් හොඳින් පිරිසිදු කරගන්න. දැන් එන්ඩෘතෙල් පොඟවන ලද කපුරුදි කැබැල්ලක් යොදාගෙන ඒ මත තදින් නතුල්ලන්න. මේ නිවැරදිව දිනපතා කළොත් කරගැට දින කිහිපයකනුත් ඉන්නන් සතියක් පමණ කාලයකනුත් ඉවත් කරගන්න පුළුවන්. අංක 9, ඉස්සුරි සුව කිරීම සහ හිසකෙස් තුනීවීම වැළැක්වීම. හිස් කබල වියලීම, ඉස්සුරි හෝ කෙස් තුනීවීම, අග්ගීස් පැලීයාම වැනි ගැටළු වලින් පීඩා විඳිනවා නම් එන්ඩෘතෙල් සාත්තුවක් කර ගැනීම ඉතාම හොඳ සත්කාරයක්. මේ සඳහා මුලින්ම එන්ඩෘතෙල් ප්‍රමාණයෙන් විශාල හැන්දකට දමා ඉටිපන්දමකට ඇල්ලීමෙන් තරමක් රත් කරගන්න. තෙල් වලට වැඩි වෙලාවක් ඇඟිල්ල දමාගෙන ඉන්න අපහසු තරමකට රත්වීම ප්‍රමාණවත්.
දැන් කෙස් හොඳින් පීරා හිස්කබල මතට රත්තු එන්ඩරු තෙල් දමා හොඳින් සම්භාහනය කරගන්න. ඉන්පසුව කෙස්වලත් හොඳින් එන්ඩරු තෙල් ආලේප කරන්න. පැය දෙකක් පමණ තිබෙන්නට හැර මෘදු ශැම්පූ වර්ගයක් භාවිතයෙන් හොඳින් සෝදාහරින්න. මේ සත්කාරය සතියකට දෙවරක් හෝ තුන්වරක් කිරීම ප්‍රමාණවත්. මාස දෙකක් පමණ නොකඩවා කිරීමෙන් ඔබේ හිසකෙස් ගණවී හිස්කබල වියලීම සහ ඉස්සුරි ඇතිවීම ආදිය වැලකී ඔබේ කොණ්ඩේ ගැටලුවලට විසඳුමක් ලැබේවි. අංක 10 ස්ට්‍රෙච් මාක්ස් ඉවත් කර ගැනීම. ඔබ මහත්වේ ඉඳලා ළඟදි කෙට්ටුණු කෙනෙක් නම් හෝ ළඟදි මහත්තුණු කෙනෙක් නම් සිරුරේ විවිධ තැන්වල දියරලි ආකාරයේ පෙනුමක් ඇති ඇදීම් ලකුණු එහෙමත් නැත්නම් ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙලා ඇති. විශේෂයෙන්ම අත්වල ඉහළ කොටසේ සහ කලවාවල පිටුපස මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. දරුවන් ලැබුණු පසුව කාන්තාවන්ගේ උදරයේ මේ තත්ත්වය ඇති වෙනවා. සමේ තිබෙන ඒකාකාරී බව නැති වෙන නිසා මේ සලකුණු සිරුරට අවලස්සනක් ඇති කරනවා. මේ සලකුණු ඉවත් කර ගැනීම සඳහා එන්ඩරු තෙල් හොඳ විසඳුමක්. මුලින් අදාළ ස්ථානයේ උණු වතුරෙන් පොඟවන ලද තුවායක් භාවිතයෙන් හොඳින් සම්භාහනය කරගන්න. දැන් අදාළ ප්‍රදේශයේ වැසෙන්න ප්‍රමාණවත් තරමේ පිරිසිදු රෙදි කැබැල්ලක් කපාගෙන එය එන්ඩරු තෙල් වලින් හොඳින් පොඟවා ගන්න. අදාළ ප්‍රදේශයේ හොඳින් වැසෙනසේ එම රෙදි කැබැල්ල සමමත අලවා තබන්න. බෝතලයකට උණු වතුර දමා උණුසුම ඉවත් වන තුරු එයට මතු පිටින් තරමක් තදින් රෝලරයක්සේ භාවිත කරන්න. ඉන්පසුව රෙදි කැබැල්ල ඉවත් කර තෙල් ස්වභාවිකවම සමට උරා ගන්නට ඉඩ හරින්න. ස්ට්‍රෙච් මාක්ස් තිබෙන ස්ථාන අනුව මේ තනිව සිදු කිරීම බොහෝ විට අපහසුයි. මේ නිසා වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා තවත් අයෙකුගේ සහය ලබා ගන්න සිදු වේවි. පහසු මිලකට ලබා ගන්න පුළුවන් එන්ඩරු තෙල් භාවිතයෙන් ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි පේනවා නේද? වැඩි මිලක් ගෙවා ලබා ගත හැකි වාණිජ නිෂ්පාදන භූමියකට වඩා එයින් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබත් නිතරම නිවසේ එන්ඩරු තෙල් කුප්පියක් තබා ගැනීම පුරුද්දක් කරගන්න. ඒ ඔබේ එදිනෙදා සෞඛ්‍ය ගැටලු භූමියකට හොඳ විසඳුමක් වේවි. අපි නිතරම විශ්මලෝකයේ තුලින් මේ වගේ අපූර්ව ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඉතින් ඒ නිසා විශ්මලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්මලෝකයේ ගැන යාළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙන එනවා. ඔබට නිරෝගිමත් දවසක්.